Hai Buan Putri, mong kita ini anik ai tahu sambal demi nino ya hari buat kayak sambal demi latihan ya right welawa hari ini sama mama patan kan nam netan thawa welawa hari ini sama kita me paper ke kata akan kali mandi wina kita hari putri yang ada api di dalam visi hai ya wala teh lu tuh mewah dak karena teman ini sudah nama latihan ya hari itu kau dekian ada di dalam visi hai ya wala teh api yang hemat sama kali ini දෙදා විසිය වලට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න අද දවස අපි වෙන් කරගත්තා. එතකොට දැන් අද මේ ක්ලාස් එකේ ඉන්නේ අපේ තියරි පන් කියන දරුවෝ ටික ඉන්නවා. එතකොට පොතේ ඔයාලා දැන් පොගිය සති කිය වෙද්දී සති දෙක කරා උඩ වගේ කාලයක් පුරාවට අපි තියරි පන් කියලා ඉවර කළා අපේ පළවෙනි පාඩම. එතකොට ඉවර කරපු පළවෙනි පාඩමට අදාළව තමයි මම මේ පේපර් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයා ඒ පේපර් එකට උත්තර මේ වරපර ලියලා ඇති. ඔයා ලියපු උත්තර ඔයා ඔලේක ලියලා ඇති. එතකොට දැන් මම පැහැදිලි කරනකොට අඩුපාඩු කියනවනම් පුතා සකස් කර ගැනීම කරන්න. හරි, එතකොට මේ පේපර් ක්ලාස් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඔයාලා මාසයක් ඇතුළත ඉගෙනගත්ත කරුණු ටික මතක් කරන්න උදව්වක් තමයි දෙන්නේ. හරි, දැන් ඔයාලගේ කොහොමද දැන් ලබන මාසයේ මුල් සතිය වගේ දෙවෙනි සතිය වගේ වෙද්දි සැප්තැම්බර් දෙවෙනි සතිය වගේ වෙද්දි ඔයාලගේ ප්‍රතිඵල හැම්බිලා තියෙන්නේ. එතකොට ඔයාට එතනින් ඉස්සරහට ඔයාගේ වැඩ ටික කරගෙන යනකොට අපි පාඩම් පිළිවෙලින් ඉවර වීම කුත් සිද්ධ වෙනවනේ. එතකොට මේ පාඩම් පිළිවෙලින් ඉවර වෙනකොට ඒ එක් එක් පාඩම් ප්‍රධානලව අපි මේ විදිහට ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් අපි ඒව සාකච්ඡා කරමින් පිළිතුරු යන උත්සාහ කරනවා. හරි, හොඳයි. රයිට්. තව වේටි රූම් එකේ ඉන්න කට්ටියට අක්කල ක්ලාස් එකට සෙට් වෙන්නකෝ. හරි, වේටි රූම් වල ඉන්න කට්ටියට අක්කල සෙට් වෙන්නකෝ. හරි හරි ඒත් එක්ක උදේ ඔයාලට දැන් මේ මමත් එක්ක වැඩ කටයුතු කරගෙන යනකොට ඔයාලට දැන් මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් හරි මොනව හරි ගැටලු තියෙනවා නම් ඔයාලට මමත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් කියලා කියන්නේ ඔයාලට මමත් එක්ක chat කරන්න පුළුවන්. එතකොට ඔයාලට පාඩම් වල තියෙන ගැටලු මොනව හරි තිබුණොත් chat කරලා මමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, රයිට් වේටින් රූම් එකේ ඉන්න කට්ටිය ඇතුළට දාගන්න ක්ලාස් එකට. වෙඩරූම් ඉන්න කට්ටිය ඇතුළට දාගන්න. හොඳයි, ඒත් එක්කම දැන් අද අපේ ආරම්භක දවස. අද දවස අපි ඉවර වෙද්දි බලමු කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ කියලා. මේක ප්‍රගතිය මත අපි ඉදිරි වැඩ කටයුතු ටික සූදානම් කරගනිමු. හරි, හොඳයි. එහෙනම් පුතේ ඔයාලා උත්තර ලියපු කඩදාසි ටිකත් අරගෙන ඔයාගේ පේපර් එකත් ගන්න. ඔයාට හම්බෙලා තියෙනවා මෙන්න මේ පේපර් එක, තියරි පැක් 1 කියන පේපර් එක පාඩ හම්බෙලා තියෙනවා. මේ පේපර් එකත් එක්ක තමයි අපි අද දවස වැඩ ටික අපි කතා කරගෙන යන්නේ. හරි, පුතේ ගන්න ඔයාගේ දීලා තියෙන පළවෙනි කොටසට අදාළ ප්‍රශ්නය මුලින්ම දීලා තියෙනවා. පොතේ වට MCQ 11ක් දීලා තියෙනවා. මම MCQ ටික සාකච්ඡා කරන්නම්. තනිකර තියරි ටික තියෙන්නේ, වාට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයි. බලමු අපි පළවෙනි ප්‍රශ්නය මම සාකච්ඡා කරන්න වල හය වැරදි දාගන්න. හරි, රයිට්. පළවෙනි ප්‍රශ්න පොතේ මෙහෙමයි කියන්නේ, තාක්ෂණික ක්‍රියාවලියේ මූලාරම්භය ලෙස සැලකිය හැක්කේ. තාක්ෂණික ක්‍රියාවලියක මූලාරම්භය කියලා හඳුන්වා ගන්න මොකක්ද කියලා ඉහන්නේ. ඒ කියන්නේ තාක්ෂණයේ මුලින්ම සිද්ධ වුණේ මොකක්ද කියන එක තමයි පොතේ කියන්නේ. තාක්ෂණයේ මුලින්ම සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් පළවෙනියෙන් කියන පොතේ කර්මාන්ත බිහිවීම නෑ, කර්මාන්ත බිහිවීම නම් නෙමේ සිද්ධ වුනේ. දෙක කියන මානව පරිණාමණය. දැන් මානව පරිණාමණය නෙමේ දරුවනේ, ඔය තාක්ෂණ ක්‍රියාවලිය ආරම්භක අවස්ථාවේ සිද්ධ වෙච්ච දේ ඕක නම් නෙමේ. ඊට පස්සේ පොතේ කාර්මික විප්ලවය කියලා කියනවා. කාර්මික විප්ලවයක් නෙමේ, ඒක පසු කාලීනව සිද්ධ වෙච්ච දෙයක් නේ. මානව අවශ්‍යතා සහ වුවමනා ඉටු කර ගැනීම. පොතේ දැන් ජීවත් වෙච්ච මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කර ගැනීම සඳහා තමයි තාක්ෂණයේ බිහිවීම සිද්ධ වුනේ. හරි, ඒ කතාව හරි. මම මෙතන තියරි වල අපි ඔය කතාව කතා කරලා තියෙනවා. එතකොට දරුවනේ තාක්ෂණික ක්‍රියාවලියේ මූලාරම්භය ලෙස සලකන්න පුළුවන් කියනකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ හතර පිළිතුර මානව අවශ්‍යතා සහ වුවමනා ඉටු කර ගැනීම කියන උත්තරේ නිවැරදි වන්නේ. මට බලන්න කියන්න පළවෙනි උත්තරය අප කට්ටිය කවුද, සෝරි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හතර කියලා ගත්තාය කවුද ඉන්නේ බලන්න. මට දාන්න බලන්න කාගෙද හරියට උත්තර තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හතර ආවේ කාගෙද? එකට උත්තරේ හතර ආපු කට්ටිය කවුද? ආ රයිට්, හරි.
ආපු කට්ටිය රයිට් හරි අද උත්තර දාන්න දාගෙන යනවා. අනිත් කොටසෙන් දැන් ඔයාලා ඔය මොනවා හරි ප්‍රශ්නයක් අහුවොත් දැන් ඒක පේන්න මට විතරයි, අනිත් අයට පේන්නේ නැහැ. හරි, ඒ නිසා ඔයාට එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් පාඩමේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මාත් එක්ක ඔයාලට chat කරන්න පුළුවන්. හරි, රයිට්. හොඳයි, උත්තර ආපු දරුවෝ ගොඩක් ඉන්නවා. හරි, පළවෙනි ප්‍රශ්නට දෙන පොතේ උත්තරේ කියද 4. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 4. ඊට පස්සේ පොතේ එනවා දෙවෙනි ප්‍රශ්නයට, දෙක ප්‍රශ්නයට එනවා. තාක්ෂණ වේදයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ, තාක්ෂණ වේදයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ, පළවෙනි එක්කෙනා කියනවා ගුවන් යානය සහ මෝටර රථයේ නිපදවීම, ඒකත් හැරවුම් ලක්ෂ්‍යයක් තමයි. ගින්දර සහ රෝදය සොයා ගැනීම, ඒක තමයි මුලින්ම හොයාගත්ත හැරවුම් ලක්ෂ්‍ය ටික. කර්මාන්ත බිහිවීම, මෙව හැරවුම් ලක්ෂ්‍ය. 4. යටිතල පහසුකම් සංවර්ධනය, ඒවත් ඉතින් හැරවුම් ලක්ෂ්‍ය තමයි. ඉහත සියල්ලම උත්තරේ පුතා, ඉහත සියල්ලම කියන පස්වෙනි පිළිතුරයි දෙක ගැටලු සඳහා උත්තරේ විදිහට අපිට ගන්නට වෙන්නේ. දෙක බහුවර්ණයට උත්තරේ පුතා 5. දෙකට උත්තරේ 5. හරි, තුන බහුවර්ණයට එනවා. ශ්‍රී ලංකාවේ කර්මාන්ත බෙදා දක්වන ප්‍රධාන ක්‍රමයකේ, ලංකාවේ කර්මාන්ත බෙදා දක්වන ප්‍රධාන ක්‍රමයක් ලෝ පළවෙනි කෙනා කියනවා නිෂ්කර්ෂක සහ නිර්මාණාත්මක කර්මාන්ත. අපි එහෙම එකක් කර්මාන්ත වර්ගීකරණයේදී අහලා තිබ්බේ නැහැ, පැහැදිලිනේ. 2. අපනයන ආනයන කර්මාන්ත, අපි එහෙම කර්මාන්තයක් අහලා තිබ්බේ නැහැ. 3. කෙනා දේශීය හා විදේශීය කර්මාන්ත, එහෙම කියලා කර්මාන්ත වර්ගීකරණය අපි දැක්කේ නැහැ. 4. අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන නිමැවුම්, අපි එහෙම එකක් අහලා තිබ්බද නැහැ, අපි එහෙම එකක් අහලා තිබ්බේ නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා වර්ගයක් තියෙනවා, මහා පරිමාණ කර්මාන්ත කියලා වර්ගයක් තියෙනවා. ඒක හරිද? හරි, එයා හරි. උත්තරේ 5. 3ට උත්තරේ පුතේ 5. 3ට උත්තරේ 5. හරි, 4. බහුවර්ණය දෙනවා. තාක්ෂණ වේදී කළමනාකරණය අරමුණ වන්නේ, තාක්ෂණ වේදී කළමනාකරණය අරමුණ. පළවෙනි කෙනා කියනවා තාක්ෂණ වේදී නිෂ්පාදන සඳහා වෙළඳපොළ සකස් කිරීමලු තාක්ෂණ වේදී කළමනාකරණය ප්‍රධාන අරමුණක් වෙන්නේ නැහැ. 2. නව්‍යතා සම්පාදකින් බිහි කිරීම, නැහැ. 3. නිෂ්පාදන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, නැහැ. 4. මානව යහපත සඳහා නිෂ්පාදන සහ සේවාවන් බිහි කිරීම, මානව යහපත සඳහා නිෂ්පාදන සහ සේවාවන් බිහි කිරීම. ඔවුනේ, ඒක තමයි පොතේ උත්තරේ. ඒක අපි තියරි වලට එහෙමම නෝට් එකේ දීලා තිබුණා. පස්සේ මේක කියනවා මහා පරිමාණ නිෂ්පාදන හා සේවා මනාව මෙහෙවීම. එහෙම එකක් නම් අපි අහලා තිබ්බේ නැහැ. උත්තරේ පොතේ 4. හතර බහුවර්ණයට උත්තරේ 4. හතර බහුවර්ණයට උත්තරේ 4. 5. බහුවර්ණයටත් එනවා. මේක තනිකර තියරි දෙන්නේ. තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියේදී සම්පත් ශිල්ප ක්‍රම තෝරා ගැනීම කියලා කියන්නේ. හරි, අපිට කියන්න බදේ මොකක්ද? තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියේදී සම්පත් ශිල්ප ක්‍රම තෝරා ගැනීම කියලා කියන්නේ මොකක්ද? කෙලින්ම අපි අර්ථ දැක්වීම තුළ දැක්කා මොකක්ද දරුවනේ? සම්පත් ශිල්ප ක්‍රම තෝරා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? සංවිධානයනේ, සංවිධානය. ඒ කියන්නේ සංවිධානකරණය. ඒවත් තනිකර තියරි තියරි වලට අපි හොමම එකක් ගන්නවා තිබුණා. හරි, සංවිධානකරණය තමයි සල්පත් සරි සම්පත් ශිල්ප ක්‍රම තෝරා ගැනීම කියලා කියන්නේ. සංවිධානකරණය උත්තරේ 2. 6. බහුවර්ණය දේශීය කර්මාන්තයක් නෙමෙයිලු, දේශීය කර්මාන්තයක් නෙමෙයිලු. පළවෙනි කෙනා කියනවා වේවල් කර්මාන්තය දේශීයයි. 2. බීරළු කර්මාන්තය දේශීයයි. 3. මැටි වලන් කර්මාන්තය දේශීයයි. 4. වාහන කොටස් නිෂ්පාදනය, වාහන කොටස් නිෂ්පාදනය ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ, හැබැයි වාහන කොටස් එකලස් කිරීම නම් සිද්ධ වෙනවා. එහෙනම් උත්තරයක් නොවන කෙනායි අපි තෝරගන්න ඕනේ. නොවන කෙනා 4. නොවන කෙනා 4. හරි, එතකොට 6 උත්තරේ පොතේ 4 කියලා අපි ගන්නෙ. 6 උත්තරේ 4. හරි, ගන්න 6 උත්තරේ 4.
ඔයාලගේ ඉන්නවනම් පොතේ මේ යාළු ඉන්නවනම් ක්ලාස් එකට ලොග් වෙන්න බෑ කියන අය ඉන්නවනම් දැන් ඔය යාළු දරුවෝ කිව්ව දේ මම කතා කරේ ක්ලාස් එක ලොග් වෙන්න බෑ කියනවනම් ආපහු ඔයාලට Zoom එක ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න කියනවා. එතකොට පුළුවන් ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න එතකොට ඔයාලට ආපහු ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙන්නු ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න. එතකොට හරි. හරි. හොඳයි. එතකොට දේශීය කර්මාන්තයක් විදිහට අපි සලකන්නේ පොතේ දේශීය කර්මාන්තයක් නොවන්නේ කියලා අපි සලකන්නේ හතර පිළිතුර උත්තරේ 6ට 6ට උත්තරේ 4. එතකොට 7 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය අනුව වර්ග කරන්නේ කුමන සාධකයේ පදනම් කරගෙනද? ශ්‍රී ලංකා මහ බැංකුව කර්මාන්ත පරිමාණය අනුව වර්ග කරන්නේ මොන සාධකයේ පදනම් කරගෙනද කියලා අහන්නේ. පළවෙනි කෙනා කියනවා ප්‍රාග්ධන ප්‍රමාණය මත. ප්‍රාග්ධන ප්‍රමාණය මත කර්මාන්ත වර්ගීකරණය කරන්නේ කවුද? කාර්මික මණ්ඩලය. ඒක උත්තරේ එක වැරදි. 2 සේවක සංඛ්‍යාව මත. එහෙම එකක් සිද්ධ වෙනවා. සේවක සංඛ්‍යාව මත කර්මාන්ත වර්ග කරනවා දරුවනේ. හැබැයි ඔය මහ බැංකුව මගින් කරන පරිමාණය අනුව කියන ක්‍රියාවලිය නෙමෙයි එතනදී කියන්නේ. මහ බැංකුව මගින් නැත්නම් මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය වර්ග කරන්න පුතේ යොදා ගන්න විදුලි පාරිභෝගික ඒකක ප්‍රමාණය අනුවයි. ඒ කියන්නේ විදුලි පාරිභෝජන ප්‍රමාණය මත තමයි මහ බැංකුව මගින් කර්මාන්ත වර්ගීකරණය කිරීමක් කරන්නේ. ඒ කියන්නේ පුතේ උත්තරේ 7ට කියද 3. 4 3. 8 බහුවර්ණයට එනවා. තාක්ෂණික දියුණුව පරිසරයට හිතකර ලෙස සිදු කරලා දෙන අවස්ථාවක් ලෝ. තාක්ෂණික දියුණුව පරිසරයට හිතකර ලෙස සිදු කරලා දෙන අවස්ථාවක්. පළවෙනි කෙනා කියන දෙමුහුම් මෝටර් රථ නිපදවීම. දෙමුහුම් මෝටර් රථ කියලා කියන්නේ හයිබ්‍රිඩ් වාහන. හයිබ්‍රිඩ් වාහන හදන එක හොඳයි. නැත්තම් කෙලින්ම පොසිල් ඉන්ධන දහනයෙන් නිකුත් වෙන වායුවට වඩා අඩු ප්‍රමාණයක් තමයි නිකුත් වෙන්නේ හයිබ්‍රිඩ් වාහනවල. ඒක හරි. 2 දිරාපත්තන පොලිතින් නිෂ්පාදනය කිරීම. දිරාපත්තන පොලිතින් නිෂ්පාදනය කිරීම කියලා කිව්වට දැන් එතකොට එතනදී අර දිරාපත්තන පොලිතින් ගත්තට පස්සේ දිරාපත්තන ප්‍රමාණය වුණාට ඒක ඒ දිරාපත් වෙන්න ගත වෙන කාලය මෙතනදී යම් ප්‍රමාණයක් කාලය වැඩි. එතකොට ඊට වඩා අඩු හානියක් තමයි හයිබ්‍රිඩ් වාහනවලින් සිද්ධ වෙන්නේ. එතකොට වඩා හොඳ වෙන්නේ හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුම් වාහන නිෂ්පාදනය තමයි. තාක්ෂණික දියුණුව පරිසරයට හිතකර ලෙස දාගත් අවස්ථාවක් විදිහට අපිට ගන්න තියෙන්නේ. උත්තරේ 1 කියලා අපි ගන්නවා. උත්තරේ 1. 9 බහුවර්ණයටත් එනවා පුතේ. දෙවන ලෝක යුද සමයේ සිදුවෙච්ච තාක්ෂණික නිෂ්පාදනයක් නෙමෙලු. දෙවන ලෝක යුද සමයේ සිදුවෙච්ච තාක්ෂණික නිෂ්පාදනයක් නෙමෙලු. ජෙටිබඳුන එම යුගය තුල, ජෙට් එන්ජිම එම යුගය තුල, රේඩාර් තාක්ෂණය එම යුගය තුල, නියෂ්ටික බලය එම යුගය තුල, හුමාල එන්ජිම කාර්මික යුගය තුල. එතකොට දෙවන ලෝක මහායුද්ධ කාලේ නෙවෙයි. උත්තරේ 5. හුමාල එන්ජිම. 10 බහුවර්ණය. යම් කර්මාන්තයක නිෂ්පාදනයේ වැඩි දියුණු වීම තක්සේරු කිරීමට යොදා ගන්නා නිර්ණායකයක් නෙමෙයිලු. යම් කර්මාන්තයක නිෂ්පාදනයේ වැඩි දියුණු වීම තක්සේරු කිරීමට යොදා ගන්නා නිර්ණායකයක් නෙමෙයි. පළවෙනි එක ඉහළ කාර්යක්ෂමතාව නිර්ණායකයක්. 2 භාණ්ඩයේ මිල නිර්ණායකයක් නෙමෙයි. 3 බහුකාර්ය අංග නිර්ණායකයක්. 4 ප්‍රමිතිය වලට අනුකූල බව නිර්ණායකයක්. 5 උසස් නිමාව නිර්ණායකයක්. එහෙනම් අදාළ නොවන්නේ 2 උත්තරය භාණ්ඩයේ මිලයි. 11 බහුවර්ණයට එනවා. 11 බහුවර්ණය. තාක්ෂණවේදී කළමනාකරණයේදී අවධානීය යොමු වන කරුණක් නෙමෙයිලු. තාක්ෂණදී කර්මනාකරණයේදී අවධානය යොමු වන කරුණක් නොවන්නේ. පළවෙනි එකනා කියනවා සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. ඒක අවධානය යොමු වන කරුණක්. 2 තාක්ෂණය සම්බන්ධ අනාවැකි යොමු වන කරුණක්. 3 තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම යොමු වන කරුණක්. 5 ව්‍යාපෘතියේ පරිමාණය යොමු වන කරුණක්. ඊට පස්සේ 5 තාක්ෂණවේදයේ විකාශය. අපි එහෙම එකක් අහලා නැහැ. උත්තරේ 5. දරුවෙක් කරන 7 8 ප්‍රශ්න දෙක උත්තර මොනවද කියලා. 7 8 7 වෙනි එකට අපි උත්තරේ ගත්තේ කියද 3. 7 වෙනි එකට 3 කියලා ගත්තේ, 8 වෙනි එකට 1 කියලායි ගත්තේ. 7ට 3, 8ට 1. හරි. ඔය විදිහට පොතේ MCQ paper එකේ වැඩ ටික හවර වෙනවා. හරිද? Right. ඊට පස්සේ එනවා අපි කතා කරන්න රචනා කොටසට. පොතේ අපි එනවා අවධානය යොමු කරන්නට රචනා කොටසට. හරි. රචනා කොටසට අපි අවධානය යොමු කරන්න ආවට පස්සේ අපි එතනදී අවධානය යොමු කරනකොට පළවෙනි ප්‍රශ්නෙට හරි එන්නකො පුතේ රචනා කොටස. එහෙම නැත්නම් අපිට විස්තර ලියන්න තියෙන කොටසේ එන්නකො පුතේ පළවෙනි ප්‍රශ්නෙට MCQ ටික හැර ඉතිරි ටිකට එන්නකො.
MCQ 11 උත්තර අපි අරගෙන ඉවරයි. හරි. හරි ඉක්මන් කරමු අපි. තවදුරටත් කීප දෙනෙක් ප්‍රශ්න ටිකක් අහනවා, මම ඒකට උත්තර චෙක් කරලා ඉන්නම් විනාඩියක් බලලා ඉන්න. හරි. අවර මොකුත් ගැටලු තියෙනවා නම් චැට් කරන්න, මත් ඒ චැට් කරන්න පුළුවන්. හරි. රයිට්. පොද අහනවා ඊට පස්සේ පොන්න රචනා කොටසට එනවා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච ප්‍රධාන සිදුවීම් හතරක් අහනවා. පොද කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච සිදුවීම් මොනවද? එකක් තමයි අතින් කරපු කර්මාන්තවලට යන්ත්‍ර සූත්‍ර බෙහෙවින් හඳුන්වා දුන්නා. ජලය සහ උමාරේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම ඉන්ධනයක් ලෙස ගල්අඟුරු භාවිතා කළා. ඒ වගේම කුමාලයේ භාවිතයෙන් දහවනේ වන නැව් දුම්රිය වගේ දේවල් නිෂ්පාදනය වුණා. ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කළා. මේ සියල්ලක්ම කාර්මික විප්ලවය තුළ සිද්ධ වෙච්ච දේවල්. පැහැදිලිද? හරි. තවදුරටත් අහනවා 10ට උත්තරේ මොකක්ද කියලා. අපි 10ට ගත්තේ දෙක උත්තරය. 10ට දෙක කියලායි ගත්තේ. 10ට දෙක. හරි. දැන් ඔන්න ලියනවා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච සිදුවීම් හතරක් ලියන්න පොතේ මෙන්න මෙහෙම. කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච සිදුවීම් ලියන්න. අතින් කළ කර්මාන්තවලට ලියන්න පොතේ අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම. අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම. අදින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම. තව එකක්. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ප්‍රයෝජනයට ගැනීම. ප්‍රයෝජනයට ගැනීම. තව එකක්. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම. ඊළඟට කුමාලය භාවිතයෙන් දහවනේ වන නැව්හා දුම්රිය නිෂ්පාදනය. ඊළඟට මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය. හරි. ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය. හරි. පොත දෙවෙනි කොටසට අපි එනවා. තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ 10ක්. හරි. තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ මොනවද පොතේ? හැරුම් ලක්ෂ දරකන ලියපු කට්ටිය ලියන්න ඕනද? ඔයාලා ලිය මම කියන උත්තර වලට සමාන උත්තර ඔයාලා ලියලා තියෙනවා නම් නැවත ලියන්න අවශ්‍ය නැහැ. බලාගෙන ඉන්න. හරි. අඩුපාඩු දෙනුත් උත්තර කතා ගන්න. හරි. රයිට්. තාක්ෂණ වේදේ හැරුම් ලක්ෂ 10ක්. අපි දන්නවා. ගින්දර, රෝදය, චීන චට්ටි වාත්තු කරනවා, ඉලෙක්ට්‍රොනික වැල්වය, ට්‍රාන්සිස්ටරය, IC, මුද්‍රණ කලාව, සිමෙන්ති සොයා ගැනීම, ගුවන් යානා නිෂ්පාදනය, ඔය වගේ පරිගණකය, ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් 10ක් වෙන්න. ලියන පොතේ මෙන්න මේ හැරෝම් ලක්ෂය. ලියන මුලින්ම ගින්දර, රෝදය, විදුලිය, සූත්‍රිකා බල්බය,
දුරකථනය, දුරකථනය, මුද්‍රණ කලාව, මුද්‍රණ කලාව, චීනච්චට්ටි වාත්තු කිරීම, චීනච්චට්ටි වාත්තු කිරීම, චීනච්චට්ටි වාත්තු කිරීම, ඉලෙක්ට්‍රොනික වැල්වය, ඉලෙක්ට්‍රොනික වැල්වය, ට්‍රාන්සිස්ටරය, ට්‍රාන්සිස්ටරය, සංගෘහීත පරිපථ, ඒ කියන්නේ IC, සංගෘහීත පරිපථ. හරි, ඔය වගේ දේවල් 10ක් ලියවෙන්න තියෙන නේද? හරි, ඊට පස්සේ කියනවා තාක්ෂණයේදී, තාක්ෂණයේදී බලපෑම සඳහා පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි, තාක්ෂණයේදී බලපෑම සඳහා මිනිසා හා සමාජය කෙරෙහි, පොතේ දැන් මිනිසා හා සමාජය කෙරෙහි ගත්තාම මිනිසා හා සමාජය කෙරෙහි බලපාන බලපෑම නැත්තම් සිදුවීම් ගත්තාම මිනිසා හා සමාජය කෙරෙහි බලපාන සිදුවීම් මෙන්න මේවා. පළවෙනි එක තමයි පුතේ තාක්ෂණයට අනුව, තාක්ෂණයට අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම, තාක්ෂණයට අනුව ප්‍රජා ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඒ වගේම දෙක ප්‍රාප්තන හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වීම, තුන්වෙනි කෙනා නිෂ්පාදන දහරිතාව හා ඵලදායීතාව වැඩිවීම, ඊට පස්සේ තොරතුරු හා දැනුම ලබාගත හැකිවීම, ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් සිදුවීම, ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන් මිනිසා හා සමාජය කෙරෙහි ඇති වෙන බලපෑම විදිහට. ඊට පස්සේ පරිසරය කෙරෙහි, හරි වැඩි, හරි ඊට පස්සේ පරිසරය කෙරෙහි, පරිසරය කෙරෙහි ඇති වෙන බලපෑම කීපයක් තියෙනවා. එකක් තමයි පරිසර දූෂණය, පරිසර දූෂණ සිද්ධ වෙනවා. ඒ වගේම තව එකක් තමයි ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා. හරි, ඊට පස්සේ නව පරිසර බිහි වෙනවා. ඒ වගේම හරිතාගාර ආචරණය සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එහෙම නැත්නම් හරිතාගාර බලපෑම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඔන්න දරුවනේ අපිට ඔය වගුව පුරව ගන්න අවශ්‍ය තොරතුරු ටික ලබා ගැනීම කළා. හරි, රයිෂදරු කනස MCQ වල 9-10 ආන්සර් මොනවද? MCQ වල 9-10 ආන්සර්ස් ගත්තේ 9 වෙනි එක්කෙනාට 5 කියලා ගත්තේ, 10 වෙනි එක්කෙනාට 2 කියලා ගත්තේ, 9ට 5 කියලා ගත්තේ, 10ට 2 කියලායි ගත්තේ. හරි, හොඳයි. අපි දැන් පුතේ මෙන්න මේ ඔය බලපෑම් ටික අපි පැහැදිලිව නෝට් කරගනිමු. දැන් වගුව කෝක දා ගන්න බැහැනේ, අපි අපි වෙනම යටින් ලියමු මෙහෙම. දෙයන්න මිනිසා හා සමාජයේ කෙරෙහි බලපෑම් කියලා දාන්න. මිනිසා හා සමාජයේ කෙරෙහි බලපෑම් කියලා කීපයක් අපි ලියමු. මිනිසා හා සමාජයේ කෙරෙහි බලපෑම් පළවෙනි කෙනා කියනවා තාක්ෂණයට අනුව, යටි කියලා ලියන්න, තාක්ෂණයට අනුව ප්‍රජා ව්‍යාප්ති සිදුවීම, තාක්ෂණයට අනුව ප්‍රජා ව්‍යාප්ති සිදුවීම, දෙවැනි එක කියලා ලියන්න ප්‍රාග්ධන හිමිකාරීත්ව, ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම, ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම, ඊළඟට නිෂ්පාදන දහරිතාව හා, නිෂ්පාදන දහරිතාව හා ඵලදායීතාව වැඩිවීම, නිෂ්පාදන දහරිතාව හා ඵලදායීතාව වැඩිවීම,
ඊළඟට තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම. තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම. ඊළඟට කියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම සමග මරණ අනුපාතිකයේ අඩුවීම සමග මරණ අනුපාතිකයේ අඩුවීම හරි. ඊට පස්සේ ඊළඟට ලියනවා පරිසරයේ කෙරෙහි බලපෑම කියලා ලියන්න. පරිසරයේ කෙරෙහි බලපෑම. පරිසරයේ කෙරෙහි බලපෑම. පරිසරයේ කෙරෙහි බලපෑම කියලා යටි කරලා ලියනවා එකින් එක වෙන්නේ මේක. පළවෙනි එක ලියනවා පරිසර දූෂණය. පරිසර දූෂණය. දෙවෙනි එක ලියනවා ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ඊළඟට නව පරිසර බිහිවීම. නව පරිසර බිහිවීම. නව පරිසර බිහිවීම. නව පරිසර බිහිවීම. ඊට පස්සේ අවසානක ලියනවා. අවසානක ලියනවා හරිතාගාර බලපෑම හා හරිතාගාර බලපෑම හා හරිතාගාර බලපෑම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. හරි. දැන් තුන්වෙනි කොටස හරි හතරවෙනි කොටස දෙනවා. හතරවෙනි කොටස කියනවා තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා තුනක් අහනවා. තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා. මොකද මොනවද තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා? ඔව්. තාක්ෂණයේදී අනාගත ප්‍රවණතා මොනවද? එකක් තමයි පොසිල් ඉන්ධන දහවට් භාවිතයෙන් දහවණය වන වාහනවලට පුනර්ජනනීය බලශක්ති භාවිතා කරනවා. ඊට පස්සේ කැතෝඩික් කිරණ වල භාවිත රූපවාහිනී යන්ත්‍ර වලට LCD තිරසලි TV පාවිච්චි කරනවා. ඕසෝන් ස්තරයට හානි වෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඩැමේජ් කරන්න දෙන CFC වගේ වායුන් භාවිතය අවම කරනවා. ලියුම් කීපයක් මෙහෙම ලියන්න. අවසාන කොටසට තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා හතරක්. හරි. ලියන ප්‍රතිබිනේ මෙහෙම ලියන්න. පොසිල ඉන්ධන භාවිතයෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන මෝටර් වාහන වෙනුවට සූර්යාලෝකය කමා ජෛව ඉන්ධන කමා සුළඟ වැනි පුනර්ජනනීය බලශක්තියෙන් භාවිතයට ගැනීම. හරි. තව එකක් ලියන්න. කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට අඩුජව භාවිත
എൽസിഡി തിരസഹിത എൽസിഡി തിരസഹിത රූපවාහිනී නිර්මාණය තව එකක් ලියන්න. ඕසෝන් ස්තරයට හානිකර ඕසෝන් ස්තරයට හානිකර වායු භාවිතයෙන් ඉවත්ව ඕසෝන් ස්තරයට හානිකර වායු භාවිතයෙන් ඉවත්ව ඉවත්ව විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක කිරීම. තව එක්කෙනෙක් ලියන්න, හතර දෙනෙක් නිහන වල ලියලා ඇති, එක්කෙනෙක් ලියන්න යන්න. අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන ශීඝ්‍ර පර්යේෂණවල එහෙම නැත්නම් අපි ලිව්වේ මොකද අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කරන එහෙම කියන්නේ මම මෙහෙම හදා ගන්න අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කරන පර්යේෂණවල ශීඝ්‍ර වර්ධනය සමග අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාවක් ඇතිවීම. හරි. ඇති. කරුණු හතරක් නිහන්නේ ඇති. ඊට පස්සේ එනවා පොතේ දෙවෙනි ප්‍රශ්නෙට. ඔතන අපි පළවෙනි ප්‍රශ්නය අහවර කරනවා. හරි. එනකොට දෙවෙනි ප්‍රශ්නෙන් කියලා තියෙන දේවල් ටික පිළිබඳව පොඩි අවබෝධයක් අපි ලබා ගන්නකො මුලින්ම. එතකොට හරි. හරි. බලමු මෙහෙම කියන්නේ අපිට වර්තමානයේ නිෂ්පාදන හා අතීත නිෂ්පාදන අතර වෙනස සංසන්දනය කරද්දී ඒවා කෙතරම් දුරට විකාශනය වෙලා නවීකරණය වෙලාද කියලා හිතනවා. පළවෙනි කොටස ඒවල නවීකරණය වන නිෂ්පාදනයක් තුළ දකින්න පුළුවන් වැඩි දියුණු වීම් තක්සේරු කිරීම සඳහා අවධානය යොමු කරන්න පුළුවන් නිර්ණායක දෙකක් අහනවා අපි. හරි. හරි පොතේ දැන් ආපහු ලොග් ඉන් බැයිනම් ගෲප් එකෙන් ලොග් අවුට් වෙලා ආයෙ ලොග් ඉන් වෙන්න. එතකොට හරියනවා. ලොග් අවුට් වෙලා ලොග් ඉන් වෙන්න. හරි ලොග් අවුට් වෙලා ලොග් ඉන් වෙන්න හරි. හරි. දැන් ඉන්න දරුවෝ දැක්කට පස්සේ රයිට් ප්‍රශ්න අහනවා. හරි මම අර උත්තරක් දාලා ඇති. රයිට්. එතකොට අපෙන් අහන තව දෙයක් තියෙනවා උදේ. රයිට් දෙවෙනි කොටස නිෂ්පාදන වැඩි දියුණු වීම තුළින් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා යොදා ගන්නා පොදු සේවාවන්හි වැඩි දියුණු වීම දකින්න පුළුවන්ලු. හරි. පළවෙනි කොටස අපි උත්තර ලිව්වේ නෑනේ. පළවෙනි කොටස කියන්නේ නවීකරණය වන නිෂ්පාදන තුළ දකින්න පුළුවන් වැඩි දියුණු වීම් තක්සේරු කිරීම සඳහා පදනම් කරගන්න පුළුවන් නිර්ණායක දෙකක්. මොනවද පුතේ නිර්ණායක? අපි කීපයක් කතා කරලා තියෙනවා. ඔව් අපිට මතකයි. මොනවද නිර්ණායක? එකක් තමයි පුතා නිවැරදි ක්‍රියාකාරීත්වය. ඒක කෝඩ් එකේ දාන්නද බලන්න. හරි. නිවැරදි ක්‍රියාකාරීත්වය පොඩි මතක් වෙනත් එක්ක නිවැරදි ක්‍රියාකාරීත්වය ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාව ඒ වගේම පුතේ මානව සාධක නියාමනය හා ගැළපීම ඒ වගේම බහුකාර්ය අංග ඒ වගේම පුතේ සෞඛ්‍ය ආරක්ෂිත බව ඔය වගේ දේවල් අපි බලන්නට ඕන. ඒ වගේම පුතේ පරිසර හිතකාමී බව
පරිසරිතකාමී බව, ඒ වගේම පුතේ තත්වහා ප්‍රමිතිවලට අනුකූල බව, තත්වහා ප්‍රමිතිවලට අනුකූල බව, හරි, ඒ වගේම උසස් නිමාව, හරි, උසස් නිමාව. ඔන්න ඔය තමයි පදනම් කරගන්න පුළුවන් නිර්ණායක. අපෙන් අහන්නේ දෙකයි, අපි කීපයක් ලියමු. ලියන්න. නිවැරදි ක්‍රියාකාරීත්වය, නිවැරදි ක්‍රියාකාරීත්වය, නිවැරදි ක්‍රියාකාරීත්වය. ඒ වගේම ලියනවා බහු කාර්ය අංග, බහු කාර්ය අංග, බහු කාර්ය අංග. ඒ වගේම ලියන තුන්වෙනි එක සෞඛ්‍ය ආරක්ෂිත බව, බහු කාර්ය අංග, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව, සෞඛ්‍ය ආරක්ෂිත බව, ඒ වගේම පරිසර හිතකාමී බව, පරිසර හිතකාමී බව, ඒ වගේම තත්වහා ප්‍රමිතිවලට, තත්වහා ප්‍රමිතිවලට අනුකූල බව, නැත්නම් අනුකූල වීම, තත්වහා ප්‍රමිතිවලට අනුකූල වීම. ඒ වගේම පුතේ උසස් නිමාව, උසස් නිමාව, උසස් නිමාව. හරි. ඔන්න තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා, සෝරි, මේ දෙවෙනි ප්‍රශ්නයට අදාළව පළවෙනි කොටසේ අපි පිළිතුරු ටික ලබා ගන්න ඉවරයි. හරි, එතකොට දෙවෙනි ප්‍රශ්න පළවෙනි කොටසේ ඒවල වැඩ ටික ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ ඒවල පළවෙනි කොටසේ වැඩ ටික ඉවරයි. හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස නිෂ්පාදනයේ වැඩි දියුණුවීම තුළින් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා යොදා ගන්නා පොදු සේවාවන්හි වැඩි දියුණුවීමක් දකින්න පුළුවන්. එවැනි අවස්ථාවන් දෙකක් සඳහා උදාහරණ දෙන්න කියලා කියනවා. හරි. දරුවනේ දැන් අද වෙනකොට අපි දන්නවා අධිවේගී මාර්ග නිර්මාණය වෙලා ඒවායේ බස් රථ ගමන් කරනවා. එහෙම නැත්නම් විදුලි දුම්රිය නිර්මාණය වෙලා තියෙනවා. පාසල් වෑන් රථ කියලා ජාතියක් ඇවිල්ලා තියෙනවා. මේ සේරම තාක්ෂණයත් එක්ක නිර්මාණය වෙච්ච දේවල්. හරි. අපෙන් අහන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ලබා ගන්නා පොදු සේවාවන්හි වැඩි දියුණුවක් දකින්න පුළුවන්ලු. එවැනි අවස්ථා දෙකක් සඳහා උදාහරණ. හරි. එකක් ලියන්න. ලියන්න. අධිවේගී මාර්ග නිර්මාණය වීම, අධිවේගී මාර්ග නිර්මාණය වීම, අධිවේගී මාර්ග නිර්මාණය වීම. තව කියන්න විදුලි දුම්රිය, විදුලි දුම්රිය. තව කියන්න, තව කියන්න පාසල් වෑන් රථ, පාසල් වෑන් රථ. හරි. ඔය දේවල් ටික හරි. එතකොට දෙවෙනි කොටස හරි. තුන්වෙනි කොටස, ඒ කියන්නේ B වල පළවෙනි කොටස. වෙනදපොළ ඉල්ලුම ක්‍රය ශක්තිය මත රඳා පවතී යන අදහස පැහැදිලි වෙනසේ නිදසුන් දෙකක් ඇසුරින් දෙන්න කියලා කියනවා. හරි. දැන් පුතේ අපි ගත්තාම ක්‍රය ශක්තිය කියන්නේ මොකක්ද? භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා තමා සතු මුදල් ප්‍රමාණය තමයි ක්‍රය ශක්තිය කියලා කියන්නේ. හරි. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඒ කියන්නේ දැන් මේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ දැන් අර භාණ්ඩ මිලදී ගැනීම හැකියාව. දැන් උදාහරණයක් අපි මෙහෙම ගමුකෝ. අපි දැන් කඩේකට යනවා ටූත් පේස්ට් එකක් ගන්න. ටූත් පේස්ට් එකේ ගාන රුපියල් 200යි කියනකොට අපි ළඟ තියෙන රුපියල් 100යි. අපි කැමති 200ක ගන්න, හැබැයි අපි ළඟ සල්ලි මදි. ආන් ඒ වගේ අවස්ථාවක් මේ කියන්නේ. හරි. එතකොට ඔය දෙවෙනි කොටස හරි B වල පළවෙනි කොටසින් කියන්නේ වෙළඳපොළ සමතුලිතයේ වෙළඳපොළ ඉල්ලුම ක්‍රියාශීලී මත රඳා පවතිනවා කියලා කියන ක්‍රය ශක්තිය මත රඳා පවතිනවලු අදහස පැහැදිලි කරන්න කියලා කියනවා. කියන්නේ මෙන්න මෙහෙම. කියන්නේ භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව, භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව, භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තියයි, භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තියයි.
භාණ්ඩයක් මිලදී ගැනීම හැකියාව ක්‍රියාශක්තියයි. ක්‍රියාශක්තියයි. අපෙන් අහන්නේ ක්‍රියාශක්තිය මත රඳාපවතිනවා ඒ අදහස පැහැදිලි කරන්න කියලා කියන්නේ. දෙයන්න ක්‍රියාශක්තිය මුදල් මත තීරණය වේ. ක්‍රියාශක්තිය මුදල් මත තීරණය වේ. මුදල් මත තීරණය වේ. හරි. හරි. එයාගේ දෙවෙනි කොටස. නිෂ්පාදනය වැඩි දියුණු වීම සමාජයේ හා පරිසරයේ කෙරෙහි ඇති කරන ධනාත්මක බලපෑම් දෙකක් සහ ඍණාත්මක බලපෑම් දෙකක් අහනවා අපි. හරි. දැන් නිෂ්පාදනය වැඩි දියුණු වීම කෙරෙහි බලපාන ධනාත්මක බලපෑම් මොනවද? ඔව්. ධනාත්මක බලපෑම් මොනවද? අපි දන්න ධනාත්මක බලපෑම් මොනවද? එකක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණු වීම සිද්ධ වෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණු වෙනවා. දෙකයි. ඒ වගේම තරගකාරීත්වය තුළ භාණ්ඩ මිල පහත වැටීම හේතුවෙන් සමාජයේ හුඟක් අයට භාණ්ඩ භාවිතා ක්‍රම හැකියාවක් තියෙනවා. ඒ වගේම සන්නිවේදන නිෂ්පාදන වැඩි දියුණු හේතුවෙන් විශ්ව ගම්මානයක් බවට අද ලෝකෙ පත් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ කීපයක්. ලියන්න අනාගත සරි අපි ගහන්නේ බී වල පළවෙනි කොටස හරි දෙවෙනි කොටස. නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා සමාජයේ හා පරිසරයේ කෙරෙහි කරන ධනාත්මක බලපෑම්. ලියන්නකොට මෙන්න මේ එකක් ලියන්න. මුලින්ම ලියන්න ඕන ධනාත්මක බලපෑම් කියලා ලියන්න. මුලින්ම ලියන්න ධනාත්මක බලපෑම් කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම ධනාත්මක බලපෑම් කීපයක්. කීපයක් ලියන්න යටි ඉරට. ලියලා නැත්තම් ලියන්න. ලියන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන වැඩි දියුණු වීම හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවීම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවීම ඊළඟ එක කෙනා ලියන්න තව එකක් ලියන්න අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු වීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු වීම හේතුවෙන් පුළුල් දැනුමක් සහිත පුද්ගලයන් බිහිවීම පුළුල් දැනුමක් සහිත පුද්ගලයන් බිහිවීම පුළුල් දැනුමක් සහිත පුද්ගලයන් බිහිවීම තව කලියනවා නව වෘත්තීන් බිහිවීම ඔය වගේ කරුණ අපිට කතා කරන්න පුළුවන් මිනිසා හා සමාජය කියලා ඉදිකරන බලපෑම විදියට. ඊට පස්සේ ලියනවා රූලක් අරලා ලියන්නේ ඊට පස්සේ රයිට්. ඊට පස්සේ කියන පොතේ දැන් ෂර්ට් රයිට් හරි. දැන් දරුවනේ හරි ධනාත්මක බලපෑම් ටික හරි. දැන් ඍණාත්මක බලපෑම් වලට යමු. ඍණාත්මක බලපෑම්. ලියන්න ඍණාත්මක බලපෑම් කියලා. ධනාත්මක බලපෑම් හරි. දැන් ඍණාත්මක බලපෑම් වලට යමු අපි. ඍණාත්මක බලපෑම් වලට යමු. ඍණාත්මක බලපෑම් තමයි ලියන්න තිබෙන්නේ මෙහෙම. රූපවාහිනිය පරිගණක ආදියට ඇබ්බැහි වීම හේතුවෙන් විකෘති මානසිකත්වයක් ඇතිවීම ඊළඟට තව එකක් ලියනවා යන්ත්‍ර භාවිතයේ වැඩිවීම නිසා
යන්ත්‍ර භාවිතය වැඩිවීම නිසා යන්ත්‍ර භාවිතය වැඩිවීම නිසා ශ්‍රමික රැකියා ඇති නොවීම එමත්නම් වැඩ කිනකොත් ඒක මෙහෙම පොඩක් හදා ගන්නකොත් ඒක හදා ගන්න දැන් මම මේ කියන්න යන්නේ යන්ත්‍ර භාවිතය වැඩි වෙච්ච නිසා ශ්‍රමිකයින්ට තියෙන රැකියා අවස්ථා අඩු වෙලා කියලා. ඒ නිසා කියනවා ඔයාලා ලියලා තියෙන පොතේ යන්ත්‍ර භාවිතය වැඩිවීම සමග ශ්‍රමික විරැකියාව වැඩිවීම කියලා හදා ගන්න. ශ්‍රමික විරැකියාව වැඩිවීම. හරි? ඔය වගේ දේවල්. ඇති. ඊට පස්සේ සී කොටස දෙනවා. සී කොටස. තාක්ෂණ වේදයේ කළමනාකරණ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක වූවක් වන අතර එමගින් පාරිභෝගික අවශ්‍යතා සඳහා නවෝත්පාදන බිහි කරන්න දරුවනේ දායකත්වය සපයනවා කියලා කියනවා. පළවෙනි කොටස. තාක්ෂණවේදී මූලික අරමුණ තමයි මානව යහපත උදෙසා නිර්මාණය සිදු කිරීම. ඕක තමයි ඔය ඔතනදී පිළිතුරු ඉදිරිපිට ගන්නට වෙන්නේ. හරි. ලියනවා මෙහෙම තාක්ෂණවේදී කළමනාකරණේ රයිට්. සෝරි. ඔව්. තාක්ෂණවේදී කළමනාකරණේ මූලික අරමුණුයි අපි ගන්නෙ. ලියනවා තිබෙන මෙහෙම තාක්ෂණවේදී කළමනාකරණේ මූලික අරමුණු. තාක්ෂණදී කරුණාකරන මූලික අරමුණු කියන පොතේ තාක්ෂණවේදී කළමනාකරණයේ මූලික අරමුණ වන්නේ මානව යහපත උදෙසා නිෂ්පාදන හා සේවා බිහි කිරීමයි. හරි. ඒක දෙවෙනි කොටස. තාක්ෂණදී කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතාවන සැලසුම්කරණය සහ සංවිධානය යන මූලික කළමනාකරණ සුළු කෙටියෙන් හඳුන්වන්න කියලා කියනවා. හරි. මුලින්ම ලියන කොට සැලසුම්කරණය. සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරමු. මොකද්ද මේ සැලසුම් කරන්නේ කියන්නේ? අරමුණු තීරණය කිරීමත් ඒවා ඉටු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග තීරණය කිරීමක් තමයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. දෙවන සැලසුම් කරන්නේ අර්ථ දැක්වීම සැලසුම් කරන්නේ කියනොත් මෙහෙම. අරමුණු තීරණය කිරීම හා ඒවා ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම. ඊළඟට තව එකක් ලියනවා. ඊළඟට ලියන පොතේ දැන් සැලසුම් කරන්නේ හරි. ඊට පස්සේ ලියනවා සංවිධානය. හරි. සංවිධානය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. සංවිධානය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. අපි මීට කලිනුත් කතා කළා සංවිධානය කියන්නේ මොකක්ද කියනවාද? හරි. සංවිධානය කියන්නේ පුතේ සම්පත් ශිල්පීකම තෝරා ගැනීම තමයි සංවිධානය කියන්නේ. ලියන පුතේ මෙන්න මෙහෙම සංවිධානය ලියන්න. සම්පත් ශිල්පීය ක්‍රම තෝරා ගැනීම හා හැසිරවීම. හරි. දරුවෙක් කනස C1 එකට කියන්නකෝ ආය. C1 එකේ පළවෙනි එකම මොකද? තාක්ෂණවේදී කළමනාකරණයේ මූලික අරමුණනේ. තාක්ෂණවේදී කළමනාකරණයේ මූලික අරමුණ තමයි මොකද? මානව යහපත දෙසා නිෂ්පාදන බිහි කිරීම. හරිද? රයිට්. එතකොට අපි මේ පිළිබඳව තමයි සාකච්ඡා කිරීම කරේ වන් හිතන්නේ. හරි. එතකොට පැහැදිලි කිරීමක් වලට ලැබිලා ඇති. මම දිනන පැහැදිලි කිරීම නොලි නියම නැති කෙනෙක් කියනවනේ කඩලා ලියා ගන්න දරුවනේ තාක්ෂණයේදී කළමනාකරණය යොදලා තියෙන එයි කියන කාරණාවට පිළිතුරක් දරුවෙක් අහන්න නිසා ලියන්න. මම මේ කියන්නේ සීවර පළවෙනි කොටස උත්තරය ලියන්න. තාක්ෂණයේදී කළමනාකරණයේ මූලික අරමුණ ලියන්න. මොකද මෙහෙම ඒ උත්තර ලියම නැද්ද දරුවෝ ලියා ගන්න. තාක්ෂණවේදී කළමනාකරණයේ
තාක්ෂණදී කළමනාකරණයේ මූලික අරමුණ වන්නේ මානව යහපත සඳහා නිෂ්පාදන හා සේවා බිහි කිරීමයි. නිෂ්පාදක හා නැත්නම් නිෂ්පාදන හා සේවා බිහි කිරීමයි. හරි. දැන් ඔන්න අපි C කොටසේ පළවෙනි එක හරි දෙවෙනි එකත් හරි. හරි. දැන් එනවා අපි දරුවනේ යාගේ අවසාන කොටසට E කොටසට. දරුවන් කනස මේ පාඩමේ YouTube එකේ වීඩියෝ එක දෙනවද? නෑ නෑ මේ අපි පන්තියේ සාකච්ඡා කරපු දේවල්. හරි. ටිරෝන් අහන්නේ. ටිරෝන් ඔයා පොතේ අපේ ෆිසිකල් පන්තියේ ඉන්න දරුවෙක් නෙමෙයිද? ටිරෝන්. ටිරෝන් අහලා තියෙන මේ පාඩමේ ඉන්නවා සර්. එතකොට පන්තියේ දැන් මේ පාඩම කරන් හිටියේ නැද්ද? තිරොන් අපි පළවෙනි පාඩම කරලා තියෙන්නේ නැද්ද? මම පහු වෙලා ආවේ. හරි. ආ එහෙමනම් ඒ දරුවන්ට ඒ ටික අල්ල ගන්න වෙන්නේ ෆිසිකල් පන්ති. ඒ කියන්නේ දැන් අර අපි ලබන මාසේ කියන්නේ සැප්තැම්බර් මාසේ දෙවෙනි සතියේ විතර වෙද්දී වලද රිසල්ට් එනවනේ. රිසල්ට් ආවට පස්සේ අපි පටන් ගන්නවා දෙවෙනි කණ්ඩායම. අනේ දෙවෙනි කණ්ඩායම පන්ති පටන් ගන්න ටික දවසක් ගියාට පස්සේ අපි පළවෙනි පාඩම ඒ ළමයිටයි ඔයාලගේ මගින් ආපු අයටයි දෙගොල්ලටම කරලා දෙනවා. එතකොට තමයි ටිරෝන් අල්ල ගන්න වෙන්නේ. හරි. රයිට්. හොඳයි. ඊට පස්සේ D E කොටසට එනවා. රටක සංවර්ධනය සඳහා දේශීය කර්මාන්ත විශාල දායකත්වයක් දෙනවලු. රටක සංවර්ධනය සඳහා දේශීය කර්මාන්ත විශාල දායකත්වයක් දෙනවා. හරි. පළවෙනි කොටස කියනවා දේශීය කර්මාන්ත සංවර්ධනය වීම සඳහා බලපාන සාධක තුනක්. පොතෙන් දේශීය කර්මාන්ත සංවර්ධනය වෙන්න බලපාන කරුණු අපෙන් අහනවා. එකක් තමයි දේශීය කර්මාන්ත සංවර්ධනය වෙන්න තියෙන කොට යටිතල පහසුකම් තියෙන්නට ඕන. ඒ වගේම ඒ දේශීය කර්මාන්ත වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත අලෙවිකරණ හොඳ වෙළඳ පොළක් තියෙන්නට ඕන. ඒ වගේම අමුද්‍රව්‍ය අඩු මිලට ගන්න පුළුවන් තැනක් තියෙන්නට ඕන. ඔය වගේ ගුණ කීපයක් තියෙනවා දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා බලපාන සාධක. කියන පළවෙනි එක කියනවා. බලපාන සාධක. කියන්නේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳපොළක් නොමැති වීම. නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳපොළක් නොමැති වීම නැත්නම් වෙළඳපොළක් ඇති කිරීම. එහෙම දාන්නකො වෙළඳපොළක් ඇති කිරීම අපෙන් අහන්නේ සංවර්ධන සඳහා බලපාන සාධකනේ. නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳපළක් ඇති කිරීම. හරි. තව එකක් ලියන්න. අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගත හැකි වීම. අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගත හැකි වීම. තව කෙනෙක් යටිතල පහසුකම් දියුණු වීම ඔය වගේ දේවල්. හරි. දෙවෙනි කොටස කියනවා යාගේ පහත දැක්වෙන එක් එක් දේශීය කර්මාන්ත තුළ යොදා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම අතරින් අතීතයේ පැවති ශිල්පීය ක්‍රමෙන් වර්තමානයේ වන විට සංවර්ධන වෙලා තියෙන ආකාරය අනුව පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. ඒ වගුවක් සම්පූර්ණ කරන්න කියලා කියනවා. පළවෙනි කොටස කර්මාන්තහ කාර්ය ගැන කියද්දී අපි කියනවා ලෝහ කර්මාන්තේ යකඩ උණු කරන්න. උදේ යකඩ උණු කිරීමේ කටයුතු. ඒ කියන්නේ යකඩ රත් කරලා විවිධ නිර්මාණයන් කරන්න වැඩේ කරනකොට පෙර පැවිදිච්ච ක්‍රමේ තමයි කම්මලේ ලිපක් තිබුණා. වර්තමානයේ තියෙන ක්‍රමේ තමයි මේ සඳහා ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එකක් භාවිත කරනවා. හරි සරල දෙයක් අහන්නේ. හරි එතකොට ලියන්න ලෝහ කර්මාන්තේ යකඩ උණු කිරීම කියලින් ලියනවා පෙර පැවිදි ක්‍රමේ ලියනවා මයිනහම සමග කම්මල් ලිපක් භාවිතය. ඊට පස්සේ ලියනවා එයා ඉදිරියෙන් ලියනවා
වර්තමානයේ භාවිත ශිල්පීය ක්‍රමයේ ලියනවා ලියන්න විදුලි පුම්බුවක් යෙදීම විදුලි පුම්බුවක් යෙදීම විදුලි පුම්බුවක් යෙදීම ඊළඟට කියනවා ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්ත තුළ විශාල මහල් නිවාස සඳහා අත්තිවාරම් තරනවලු විශාල මහල් නිවාස සඳහා අත්තිවාරම් තරනවා පෙර පැවිදිච්ච ක්‍රමය පෙර පැවිදි ක්‍රමය තමයි දරුවනේ ඔය ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලදී විශාල මහල් නිවාස සඳහා අත්තිවාරම් දානවා හරි එතකොට පෙර පැවිදිච්ච ක්‍රමය තමයි දරුවනේ බොහෝ විට දරුවනේ මේ ටැම්පිට එහෙම නැත්නම් ගල් කුඩ ඉදිකිරීම් කටයුතු කළා හරිද හරි එතකොට ලියන්න පෙර පැවිදි ක්‍රමය ලියන්න ලියන්න වරිච්ච බිත්ති බැද වරිච්ච බිත්ති බැද හෝ 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 කළුගල් යෙදූ අත්තිවාරම් සැකසීම හෝ කළුගල් යෙදූ අත්තිවාරම් සැකසීම කළුගල් යෙදූ අත්තිවාරම් සැකසීම වර්තමානයේ පවතින ශිල්පීය ක්‍රමය තමයි පුතේ ලියනවා දැන් අත්තිවාරම් හදන්නේ ද වර්තමානයේ කරන පුතේ ලියනවා මහල් නිවාස සඳහා ලියනවා කොන්ක්‍රීට් කැඹ ගිල්වීම කොන්ක්‍රීට් කැඹ කොන්ක්‍රීට් කණු හදලා කණු පුතේ පොළවේ ගිල්වලා ඒ මත තමයි දැන් අලුත්ම නිර්මාණයක් විදියට ගොඩනැගිලි හැදීම සිද්ධ කරන්නේ අපි ඔය ඉස්සරට කතා කරනවා ලියන්න කොන්ක්‍රීට් කැඹ ගිල්වීම කොන්ක්‍රීට් කැඹ ගිල්වීම ඊට අවසානයේ කියනවා දීවර කර්මාන්තයේ මසුන් අල්ලන්න පෙර පැවිදිච්ච ක්‍රමය ලියනවා දැවයෙන් කළ ඔරු භාවිතය දැවයෙන් කළ ඔරු භාවිතය දැවයෙන් කළ ඔරු භාවිතය දැවයෙන් කළ ඔරු භාවිතය හරි ඊට පස්සේ වර්තමානයේ භාවිත ක්‍රමය ලියන්න වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වලින් ඔරු නිපදවීම වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වලින් ඔරු නිපදවීම ඔරු නිපදවීම ඔරු නිපදවීම හරි ඉවරනේ හරි මම දැන් පැයයි ගියේ පැය දෙකකුත් නැහැ පැයයි ගියේ හරි ලේසි පේපර් එකක් දැන් මට කියන්න ওই පේපර් එකේ තත්ත්වය මට පොඩ්ඩක් කියන්න කොහොම පන්තියේ පේපර් එකක් සාකච්ඡා කරන එක හොඳද වැඩක් නැද්ද එපා වෙනවද නන්නස්තරද කාලය අපරාධෙද මට චුට්ටක් වල අදහස් ටිකක් දෙන්න බලන්න මේ පේපර් ක්ලාස් එකක් මෙහෙම කරන එක හොඳද නරකද යනාදි අදහස් ටිකක් මට දෙන්න බලන්න මේක නිකන් කාලය අපත යන එකක්ද මට වල අදහස් ඕනේ ඕල් රයිට් තවත් ඕන දරුවන්ගෙන් අදහස් හැමෝම අදහස් දෙන්න බලන්න මේක එපා වෙන වැඩක්ද කම්මැලිද බෝරින්ද මෙහෙම එකක් ඕනේ නැද්ද right දරුවන හොඳයි හොඳයි සර් මේ වැඩේ හොඳයි සර් හොඳයි right අයි කලින් උගන්වපු සහ පාඩම් කරපු දේවල් සර් ආය මතක් වෙනවා ඒක ගොඩක් හොඳයි මේව ප්‍රිපර් කරන බර අපේ පේපර් එක හුරු වෙනවා සර් ඔව් ඒක නම් හරි right හැම සතියෙම ලියමු නේද සර් පේපර් එක ඔව් සර් right week එකට එකක් කරමු හොඳයි සර් සුපිරි සර් right හරි right right හැම වගේ කමෙන්ට්ස් දානවා හරි එතකොට පොතේ මෙහෙමයි දැන් අපිට ඔය අද පළවෙනි දවසේනි දැන් අද අපි පළවෙනි දවසේ මේ වැඩ එකක් කළා ඊට පස්සේ දැන් අපිට දැන් පොඩි අයිඩියා එකක් අපිට ගන්නත් එක්ක නම් මම ඔය පේපර් එක කරේ දැන් මම හිතන්නේ අපිට මේ අයිඩියා එක ආවා ඒ කියන්නේ දැන් මේ පේපර් එකක් කරන එක වැදගත්ද නැද්ද කියන එක ඔයාලගෙන් මම අදහස් ටිකක් ගන්න හැදුවේ මගේ පෞද්ගලික අදහස නම් කොහොමත් හොඳයි කියන එකයි හරි එතකොට ඔයාලා ඒ අදහස ටික ගුණා හරි රයිට් ද කමෙන්ට්ස් වලින් එතකොට පුතේ මතක තියා ගන්න දැන් අපි ඊළඟ සතිය දැන් අපි ආව ක්ලාස් වලදී හම්බ වෙනවනේ අම්මලට අපි තවදුරටත් මේක ගැන කතා කරලා අපි ඉස්සරහටත් මේ විදිහම වැඩසටහනක් මෙහෙම ක්‍රියාත්මක කරගෙන යන්න හරි එතකොට අපිට අඩුපාඩු ගොඩාක් හදාගෙන ලස්සනට මේ වැඩේ හදාගෙන යන්න පුළුවන් වෙයි හරි එතකොට එහෙම නැත්නම් ඊළඟ සතියේ තව තව මේ වගේම ක්ලාස් එකක් කරමු හරි අපි ඊළඟ සතියේ දැන් ක්ලාස් ඊළඟ සතියේ ක්ලාස් වලදී හම්බ වෙනවනේ අම්මලට අපි මේ ගැන තව කතා කරමු කතා කරලා ඉස්සරහට මොකක්ද අපි කරන්නේ කියලා සාකච්ඡා කරලා කරමු හරි කොහොමද අපි ඉස්සරහට පේපර් ක්ලාස් එක මෙහෙම දිගටම යයි මොකද ඒක හොඳයි ඒක මට හැඟෙනවා හරි රයිට් එහෙනම් පොතේ අපි තව දවස් ඔය වගේම අතවත් අලුත් පේපර් එකකින් එහෙනම් හම්බ වෙමු හරි එහෙනම් අපි මෙතනින් වැඩේ කවර කරමුනේ.
හරි එතකොට දැන් ඔයාලගේ තියරි පන්තිල මේ දවස්වල හැමෝගේම يعني ඩ්‍රෝවින් කොටස ඒ නිසා ඩ්‍රෝවින් කොටස යන නිසා තියරි පන්තිල වෙද්දි කවවරු පෙට්ටි අරගෙන එන්න අඳින්න සූදානම් මේ හරි දැන් ලබන සති පන්තිලෙදි අඩියක දිග රුලකුත් අරන් එන්න ඍජු ප්‍රක්ෂේපණ රූප තියනවා අඳින්න ඒ නිසා ඒවට ඕන වෙනවා හරි එහෙනම් අදට පොතේ මෙතනින් වැඩට කියන ආවර කරමු අපි තවත් දවසක මේ වගේම පේපර් එකකින් හම්බ වෙමු හරි එහෙනම් පොතේ හැම දිනෙකම හැම දිනකටම සුභ රාත්‍රියක් වේවා හරි අයිබෝන් පොතේ